ආයුබෝවන් දිනපතා විකාශනය වන ලංකාවේ ප්‍රථම සහ එකම බෞද්ධ ප්‍රවෘත්ති විකාශයෙන් අදත් ඔබ හමුවන මම ප්‍රසාද් සඳුන් ජීවන්ත ප්‍රථමින් දකිමු සුපුරුදු පරිදි ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල කුරුණෑගල ඇත්කඳ රජ මහා විහාරයේ ඇත්කඳ ශ්‍රී දළදා පොසොන් මහා පෙරහර වීදී සංචාරයේ පූජ්‍යපාද රන්සෑගොඩ මිත්තසිරි නාහිමියෝ අපවත් වෙති නාඹුලුව ශ්‍රී මංගලාරාම විහාරස්ථානයේ සර්වඥ ධාතුන් වහන්සේලා ප්‍රදර්ශනමය පින්කමක් පිරිසිදු ජලපෙරණ යන්ත්‍ර ලබා දීමේ පාරමී දම් ව්‍යාපෘතියේ 117 වන අදියර ගිරිබාව ලෝකාහෙට්ටිගම ග්‍රාමයේදී කුරුණෑගල ඇත්කඳ රජමහා විහාරස්ථානයේ මගින් සංවිධානය කළ ඇත්කඳ ශ්‍රී දළදා පොසොන් මහා පෙරහර පසුගියදා වේදිස සංචාරය කළා 98 වන වරටයි පෙරහර සංවිධානය කර තිබුණේ වයඹ පළාත් සභාව කුරුණෑගල ඇත්කඳ රජමහා විහාරයේ ගලේ බණ්ඩාර දේවාලය හා ඒකාබද්ධවයි පෙරහර සංවිධානය කර තිබුණේ ශ්‍රී දළදා මාලිගාවේ ඇත්පන්තියේ ඉන්දිරාජා හස්තියා මත කරඬුන් වහන්සේ තැන්පත් කිරීමෙන් අනතුරුව මහා සංඝරත්නේ ආශිර්වාදය මැද්දේ පෙරහර ගමන් ආරම්භ කළා උඩරට නර්තනාංගයන්ගෙන් මෙන්ම තවත් සංස්කෘතිකාංග රාශියකින් සමන්විත වූ මෙවර පෙරහර ඇතුගල්පුර නගරය පුරා වීදි සංචාරය කළා සංදේශය බාර දීම සඳහා ගමන් කරන සංදේශ පෙරහර ගමන් කොට වයඹ පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී ආණ්ඩුකාර ලක්ෂ්මන් ඥාපා අබේවර්ධන මහතාට සංදේශය බාර දීමෙන් අනතුරුව පෙරහර නිමවටපත් වුණා කොළඹ හත ශ්‍රී සම්බෝධි මහා විහාරස්ථානයේ බෞද්ධ මාධ්‍ය ජාලයේ හායකව අනුරාධපුර ප්‍රගති සේවා පදරමේ සම්බන්ධීකරණයෙන් නිල්දියදහර ජල කළමනාකරණ ආයතනයේ තාක්ෂණික දායකත්වයෙන් දියත් කරන පිරිසුදු පානීය ජල අවශ්‍යතාවය සහිත ප්‍රදේශවල ජනතාවට ජල පෙරණ යන්ත්‍ර ලබා දීමේ වැඩසටහනේ 117 වන අදියර ඊයේ පැවැත්වුණා ආරාධිත අමුත්තන් දර්ශනීය පෙරහරකින් කැඳවාගෙන ඒමින් අනතුරුව ගිරිබාව වේරගල පුරාණ රජ මහා විහාරාධිපති පූජ්‍යපාද මරදංකඩවල නන්දාරාම නාහිමියන් විසින් පිරිස පංචශීලයේහි පිහිටුවා වැඩසටහන ආරම්භ කෙරුණා Z
සරණං ගච්ඡාමි. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගිරිබාව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ලෝකාහෙට්ටිගම ග්‍රාමය කේන්ද්‍ර කර ගනිමින් එම ප්‍රදේශයේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාව සපුරාලමින් ජල පෙරණ යන්ත්‍රයක් පරිත්‍යාග කිරීම ඊයේ මෙලෙස සිදු කෙරුණා. මේ ජල පෙරණ යන්ත්‍රයේ මූල්‍ය දායකත්වය අපිට ලබා දුන්නේ බෞද්ධයා නාලිකාවට ලබා දුන්නේ 267 බෙදීමේ 1S ගාලුපාර කොළඹ තුන පිහිටි වින් ඕෂන් ෂිපින් ලිමිටඩ් ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩලය හා කාර්ය මණ්ඩලයයි. ඉතින් බෞද්ධයා නාලිකාව වෙනුවෙන් අපි බොහොම සන්තෝෂ වෙනවා, කෘතඥ වෙනවා, පින් අනුමෝදන් කරනවා. මේ ෂිපින් ලයින් එකට අපිට මෙවැනි මූල්‍ය ආධාරයක් දීලා මේ ස්ථානයේ මෙවැනි පිරිසිදු පානීය ජල පද්ධතියක් ලබා දෙන්න පුළුවන් වීම ගැන. ගාලුපාර කොළඹ තුන පිහිටි වින් ඕෂන් ෂිපින් ලංකා ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ සේවක මණ්ඩලයේ දායකත්වයෙන් බෞද්ධ මාධ්‍ය ජාලයේ ගරු අධ්‍යක්ෂ ජෙනරාල් සම්මානිත මහාචාර්ය රෝහණ ගරුතර මහතාගේ සහභාගීත්වයෙන් මෙම ජල පෙරණ යන්ත්‍රය පරිත්‍යාග කෙරුණා. බෞද්ධ මාධ්‍ය ජාලයේ මගින් ක්‍රියාවට නංවන සත්ගුණවත් මනුෂ්‍යත්වයට උත්තම වන්දනාව පාරමී දම් සමාජ සත්කාරක වැඩසටහනේ 117 වන අදියර ලෙසයි මෙම ජල පෙරණ යන්ත්‍රය ලබා දීම සිදු කෙරුණේ. මීට සමගාමීව අඩු ආදායම්ලාභී පවුල් 40ක් සඳහා වියළි ආහාර ද්‍රව්‍ය ලබා දීමේ වැඩසටහනක් සහ පාසල් දරුවන් 50 දිනකු වෙත පාසල් උපකරණ පරිත්‍යාග කිරීමද සිදු කෙරුණා. ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ශ්‍රී ලංකා රාමාඤ්ඤ මහානිකායේ අම්පාර ප්‍රාදේශීය සංඝ සභාවේ ගරු දිසාපාලක අම්පාර ගෝණකල ශ්‍රී විද්‍යාසිරි පිරිවෙන් කෘත්‍යාධිකාරී ශ්‍රී සුමංගලා රාමාධිපති පූජ්‍යපාද රන්සෑගොඩ මිත්තසිරි නාහිමියන් පසුගියදා අපවත් වුණා. අපවත් වන විට නාහිමියන් 70 වන වියෙහි පසු වුණා. අම්පාර මහරෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියදී නාහිමියන් පසුගියදා 7 වනදා අපවත් වුණා. 1953 මැයි මස 28 වනදා ජයවික්‍රම විතානගේ ලයිනල් යන නමින් ජන්මලාභය ලැබූ නාහිමියන් 1964 දී පූජ්‍යපාද රන්සෑගොඩ මිත්තසිරි නමින් ප්‍රෞජා භූමියට පත් වුණා. ශාසනික සමාජීය මෙන්ම අධ්‍යාපනික සේවාවන් රැසක නිරත වූ නාහිමියන් ධර්මදර සුපේශල ශික්ෂාකාමී තෙරුන් වහන්සේ නමක්. නාහිමියන්ගේ ශ්‍රී දේහය මේ වන විට ශ්‍රී සුමංගලාරාම විහාරස්ථානයේ තැන්පත් කර ඇත්තේ මහජන ගෞරවය පුද කිරීම සඳහායි. දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය එළඹෙන 21 වනදා සවස 2ට ගෝණගල විද්‍යාලය ක්‍රීඩාංගණයේදී සිදු කිරීමට නියමිතයි. පස්යාල නාවුලුව ශ්‍රී මංගලාරාම විහාරස්ථානයේ මගින් සංවිධානය කළ සර්වඥ ධාතුන් වහන්සේලා ප්‍රදර්ශනමය පින්කමක් පසුගිය දින කිහිපය පුරා එම විහාරස්ථානයේදී පැවැත්වුණා. විවිධ සංස්කෘතිකාංග රාශියකින් සමන්විත දර්ශනීය පෙරහරකින් සර්වඥ ධාතුන් වහන්සේලා නාඹුලුව සිරි මංගලාරාම විහාරස්ථානයේ වෙත වැඩම කර වූයේ මහා සංඝරත්නයේ ආශිර්වාදය මැද්දේයි. Thank you.
බෞද්ධ ආමාත්‍ය ජාලය පිහිටි කොළඹ හත ශ්‍රී සම්බෝධි විහාරස්ථානයෙන් පරිත්‍යාග කළ මුරුතවල ධම්මචක්‍රාරාමයේ වඩා හිඳුවා තිබූ සදාතුක කරඬුවයි මිලිස වැඩම කරවනු ලැබුවේ ශ්‍රී මංගලාරාම විහාරස්ථානයේ පැවැත්වෙන පින්කම් මාලාවට සමගාමීවයි මෙම ධාතු ප්‍රදර්ශනය පැවැත්වුණේ චතුමදුර සහිත අෂ්ටපාන ගිලන්පස පූජාවක් සහ විශේෂ ධාතු පූජාවක්ද මිහිදී පැවැත් වූ අතර විහාරාධිපති පූජ්‍යපාද පනාවල නාරද නාහිමියන්ගේ අනුශාසනා පරිදි මෙම පින්කම් මාලාව සංවිධානය කර තිබුණා ධාතුන් වහන්සේලා වන්දනා කර ගැනීම සඳහා සදහවතුන් විශාල පිරිසක් එක්ව සිටියා බණ්ඩාරවෙල හල්පේ ජාතික පාසලේ බෞද්ධ සමිතිය මගින් සංවිධානය කළ ලෙදන්දීමේ පින්කමක් පසුගිය දා පැවැදුණා. ඒ පොතත් සමගින් දැන් රටවට ආපුවා. බණ්ඩාරවෙල හල්පේ ජාතික පාසලේ බෞද්ධ සමිතිය මගින් සංවිධානය කළ ලෙදන්දීමේ වැඩසටහනක් විද්‍යාල භූමියේදී පැවැත්වුණා. දොහිරු පාරමී 2023 ලෙසයි මෙම වැඩසටහන නම් කර තිබුණේ විදුහල්පති RWM චන්ද්‍රසේන මහතාගේ උපදෙස් පරිදි මෙම ලේදන් දීමේ වැඩසටහන සංවිධානය කර තිබූ අතර රුධිර දායකයින් වෙනුවෙන් වටිනා ඖෂධ සහිත ත්‍යාග පාර්සලයක් ලබා දීමටද නයන වාසල තිලක පදනම මගින් කටයුතු කර තිබුණා බදුල්ල පළාත් මහරෝහලේ ලේ බැංකුවේ කාර්ය මණ්ඩලය රුධිරය ලබා ගැනීම සඳහා පැමිණ සිටි අතර රුධිර පරිත්‍යාගශීලීන් විශාල පිරිසක් පින්කම සමගින් එක්ව සිටියා කොරියා ශ්‍රී ලංකා මහා විහාරයේ මගින් දියත් කළ ශ්‍රී ලංකාවේ දුෂ්කරතා මැද ජීවත්වන පවුල් ලක්ෂයක් සඳහා වියලි ආහාර ද්‍රව්‍ය සහ පාසල් දරුවන්ට පාසල් උපකරණ ලබා දීමේ වැඩසටහනේ පළමු අදියර ලෙස උඩුනුවර ප්‍රදේශයේ පවුල් 115ක් සඳහා වියලි ආහාර ද්‍රව්‍ය සහ පාසල් උපකරණ බෙදා දීම පසුගියදා සිදු කෙරුණා කොරියා ශ්‍රී ලංකා මහා විහාරාධිපති කොරියාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍යපාද තල්ගමුවේ ධම්මකිත්ති නාහිමියන්ගේ අනුශාසනා පරිදි දකුණු කොරියාවේ සේවයේ නියුතු ලාංකිකයින් විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණා DM සුමනාවති බෝධිසත්ව ගුණෝපේත ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ 159 වන ජන්මදින සැමරුම් පුණ්‍ය මහෝත්සවය සැප්තැම්බර් මාස 16 සහ 17 යන දෙදින වරණැස ඉසිපතනාරාමේදී පැවැත්වීමට නියමිතයි. ඒ බෞද්ධ ආමාත්‍ය ජාලය සහ ශාන්ති ට්‍රැවල්ස් ආයතනයේ සංවිධායකත්වයෙන්. බෝසත් ධම්පල් හරසර වන්දනා. වසර ගණනාවකට පසු ශාන්ති ට්‍රැවල්ස් සමගින් බෞද්ධාමාධ්‍යාලය බුදුන් උපන් දේශයේ වන්දනීය සංචාරයකට දැන් ඔබට අවස්ථාව ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ 159 වන ජන්මදින පුණ්‍යෝත්සවයට සමගාමීව ශාන්ති ට්‍රැවල්ස් සමගින් බෞද්ධාමාධ්‍යාලයේ විශ්වාසය ඇතිව දඹදිව වන්දනාව සඳහා ඔබටත් එක්වීමට දැන් අවස්ථාව ඇත වැඩිදුර විස්තර සඳහා මතන්න 01128859900 0777771112 මහා යුග පෞර්ෂයක අභිමානවත් මෙහෙවර තුලින් බුදුන් වහන්සේ උපන් භූමිය වන්දනා කර පින් අනුමෝදන් කරගන්න දඹදිව යන්න ශාන්ති ට්‍රැවල් සමගින් ඔබත් එක්වන්න
එත් සමගින් අදට නියමිත සුසන්දේශය ප්‍රවෘත්ති විකාශය මෙතකින් නිමාවට පත් වෙනවා. The Buddhist TV YouTube නාලිකාව සහ The Buddhist TV Facebook පිටුව ඔස්සේ පසුගිය සුසන්දේශය ප්‍රවෘත්ති විකාශයන් ඔබට නැරඹිය හැකි අතර YouTube නාලිකාව තුළින් සජීවීවද ප්‍රවෘත්ති විකාශය සමගින් ඔබට එක්විය හැකි. ඔබ සැමට සුබදායී රාත්‍රියක්. සම්මා සම්බුදු සරණයි.